පාරතොටේ යනකොට එක එක මල මගුල් වල පැටලෙන්නේ නැතුව හරියට කෝස් එක කරගන්න. එහෙම බැරි නම් වියදම් කරපු සල්ලි යකාට ගියාවි කියලා ගෙදර නතර වෙන්න. ඔය තමාරලයි තාත්තට වගේ වීසි කරන්න සල්ලි අපි ළඟ නැහැ. තිබුණත් ළමයින්ට නඩලෙමේ යන්න ඒව යට කරන්න බෑ. අර මානුෂයා බොහෝම මහන්සියෙන් ඔය සල්ලි හම්බ කරන්න. කවුද දැනකො නඩලෙමේ යන්නේ? තාම කවුරුත් ගියේ නැහැ. යන්න කලින් නතර කරගන්න තමයි මම මේ කියන්නේ. ඒක හොඳයි. පණින්ට බර හිතා බලන්න කියලා කිව්වේ පැල්ල අමාරට චෙක් කියනවනේ. අනන්දි මලි. අංගල පොඩ්ඩක් දැන් ෆිට් එකක් තියෙන එකේ මට හිතනවා වැඩ යන්නත් කියලා. අම්. අපරාධ කියන්න බෑ අර මුළු පාර ගහපු කොල්ලා. හොඳට බලලා නිලයටම ගහලා තියෙනවා. නිවාඩු තියාගෙන ඇඟේ අමාරු හංගගෙන ආපහු වැඩට යන්න හදන ඒ જાතිය පොළු පාරක් කන්න දාපහු. මම්මේ බොහොම කරුණාවෙන් කියන්නේ දරුවෝ ඉස්සරහදිවත් දරුවන්ගේ තාත්තට ගරු නම්බු දීලා කතා කරන්න පුරුදු වෙනවා. එතකොට දරුවෝ නැති තැන ඕන කෙල්මලක් කරගන්න. එහෙමයි. යහපති ස්වාමීනි තේරුම් ගතිමි. සිදු වරදට ගැත්තාට සමා කළ මැනවි. ඇයි අම්මා පහේ අචුපතේ වගේ කතා කළේ? අම්මත් ඔයත් එක්ක ශිෂ්‍යතර වාඩි වෙන ලෑස්තරන පුතේ. ආදර නිතු මේක මේ මිනිහාගේ මහගෙදරද? නෑ මස් නයිවලනේ. නයිවල මිනිහාගේ කල්ගිරියාවටම ගැලපෙන නම. අමරසිරි නයිවල ඉපදිලා මේ වගේ පළාතක මේ විදිය ගයක් හදාගෙන පදිංචි වෙන්න කොහොම ජරාව කෑමක් කන්න ඇද්ද? වැඩක් නෑ කියලා.
ස්තුතියි නේද මත. මේක ඉතින් ආරම්භයක් පමණයි. ඉස්සරහට දිගටම ඉතින් මේ වගේ වැඩ එන්න පටන් ගන්න ඕගාල. මේ වෙලාව මට සල්ලි නෙමෙයි ඕනේ කොඩි පිළි මහත්තයා. මට කොඩි පිළි මහත්තයා එදා රහම මට ගැහුවේ ඇයි කියලා දැනගන්න. අයියෝ ඒක ඉතින් අමතක කරලා දාන්න. ඒක මේ ඒ වෙලාවේ වෙන පොඩි අවුලක් හින්දා හදිසි කෝපය මත සිද්ධ වෙච්ච දෙයක්. අමතක කරන්න ඒක ඉවරයි ඉවරයි ඒවා ඉවරයි. ඒක එහෙම අමතක කරන්න පුළුවන් සිද්ධියක් නෙමෙයිනේ කොඩි පිළි මහත්තයා. අනික එදා ඒ සිද්ධියෙන් පස්සේ මට හරියමං විදියට බඩට යමක් දාව ගන්න බැරි වුණා. මගේ හිතට දුකයි කොඩි පිළි මහත්තයා. හරි හරි නෑ නන්ද මහත්තයා. දැන් ඉතින් එකපාරක් මම කිව්වනේ සමා වෙන්න කියලා. දැන් සමාවත් ගත්තනේ කමලදිරි. නැත්තම් ඉවරයි ඒක. ඒ වුණාට ඉතින් මානන්ද මන්තර එහෙම කරලත් මදි නං මගේ කම්මුලට බාරක් ගන්නකෝ. අනේ මේ කිව්වට ගැහුවේ මං හිතලා ගැහුවාද? නෑනේ මං හිතලා ගැහුවේ නෑනේ. ඔයා නිකන් පැනගෙන ඉන්නේ නිකන් මං හිතලා ගැහුවා වගේනේ. නෑ බලන් වාහනේට වාහනේට බලන්. දැන්නම් කොඩි පිළි මාත්‍යා මඩ ෆුල් පිට් වගේ. හරි 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 එන විතරයි. හරි. දැන් මට ගහද්දි බලන් හිටපු එක අද හිටියා නම් වැඩි කොච්චර පිළිවෙලක්ද අප්පා. ෂේ. අරන්දාන තිබ්බේ කොටි අයියේ බලන්නකෝ මෙච්චර දෙයක් වෙලත් අපි සද්ද වහලා යන්න යනවානේ. හරි හරි බං ඌ කිව්වත් වගේ ඉතින් ඒක මම ඉල්ලලා කාපු එකක් නේ. මේක ඉතින් ඔයා දුන්න නිකන් වර්ඩ් එකක් නේ. එහෙම ටෝක් එකකට මොන මිනිහද කම්පියුටර් ගහන්නේ එකපාරටම? දැන් නිකන් හිතන්නකෝ ඌ යමක් කරගන්න පුළුවන් කැරක්ටර් යන්න වචන. ලාවට අල්ලන් ඔය අයියේ පෙරද නැවෙන් මාපු බඩු. ඔයාට වැඩේ ඉක්මට ඉවර වෙන්නත් ඕන. සිනිදුවට සනීපට වැඩේ කෙරෙන්නත් ඕන. හෙලෝ. ආ ඔකටේ. ලොකයි කෝල්. ඔලොකේ. කොහෙද ඉන්නේ? මගේ බයිකේ පොඩ බලව ගන්න. ගැරජ් එකට ආ කොඩි අයි. අර නගර සභා කේස් එකේදී මගේ කොල්ලව පෙන්නපු මිනිහා ඉන්නේ. ඒ මිනිහා උඹට මතකද? එහෙමයි කොඩි. මෙයා ඉන්න තැන දන්නවද? ඔව් කොඩි අයි. මිනිහා වදරාට එළියට ගන්න ඕන. අරගෙන මට කෝල් එකක් ගහන්කො. වෙන්න ඕනේ දේ මං එතකොට කියන්න. ගත්තේ කවුද කාගේ ඕන කමකටද? ඒව මෙව කිසි දෙයක් මිනිහට දැනගන්න දෙන්න එපා. හරි. එහෙමයි ලොකේ.
නවස්කේ සේල්ලකෙන් මොකක් හරි වාහනයක් අරගෙන ලම්බපේට අමුණා. රෑට පොඩි ගමනක් යන්න තියෙනවා. අංගිතු අදත්තර ගෙජ්ජි දෙක හොල් හොල් ලේ කිය. ගෙජ්ජි මං ඒකේ තමාරටයි වෙල්ලුටයි දෙන්න. පව්වානේ. පව්? හොඳ පව්. ගේ මාසේ පඩි අතර ගත්ත විතරයි දැක්කේ. මාව ඔමු සුද්ධ කරනවා නම් අර කොල්ල දෙනව කොහොම සුද්ධ කරනවද? පව්වේ කොල්ල දෙන්න. මේ ඇත්තටම ওই බෙලි කඩු මලු දෙක කොහෙන්ද හොයාගත්තේ? නෙතු ඔයා කේන්ති ගන්න එපා. මේ හරි හරි අපි දැන් ඔය ඔක්කොම අමතක කරමුකෝ. අපි දැන් කොහෙද යන්නේ? හරි මේ ලිඩෝ එකට ඇවිල්ලා තියෙනවා ෆිල්ම් එකක්. 1942 ලව් ස්ටෝරි. මොකද කියන්නේ බලන්න යන්න. අනේ මට බෑ. එහෙනම් මොකද කරන්නේ? හරි එතන මිස්රා දිනවා රිට්ස් එක. ඒකට ඇවිල්ලා තියෙනවා අලිපැටියෝ ඔයයි මමයි කියලා ළමා චිත්‍රපටිය. ප්‍රශ්නයක් නැහැනේ. දෙමාපියෝ දැනගත්තා අපිට කියන්න බුණා අපි ගිය ළමා චිත්‍රපටියක් බලන්න. මොකද කිය? අනේ මට පරක්කු වෙන්න බෑ. අපි තාත්තට සනීප නැහැ. මට ඉක්මනට ගෙදර යන්න ඕනේ. ආ මෑ. Sorry. මම මේ එකක් දැනන් හිටියේ නැහනේ ඉතින්. හරි එහෙනම් අපි මෙහෙම කරමු. අපි ඔම ඉස්සරහට ඇවිදන් ගිහිල්ලා පොඩි චැට් එකක් දාලා එහෙම ගෙදර හොඳයිනේ. හොයාට ඔය ටික දැනගන්න පොළු පාරක් කාලා ගෙදරම ඉන්න උනානේ. මේ දුවේනි කීර ප්‍රැක්ටිකල් එකක් කියලා නේ ගියේ. දන්නේ අපිට කලින් එයි. අනිත් අතට යගාව තියෙනවා. එහෙමනම් පිටින් අතුරු දාගෙන ගියත් කමක් නැහැ. මට බැරියත් පුසිය පැත්තෙන් දෙට්ට පිළට යන්න. තාත්තේ අපි යනවා. එනකොට මොනවද ගේන්න ඕනද? මේ වෙලාවෙ ඉතින් කියනවා නම් ඇගේ අමාරු යන්නත් එක්ක තැලුන් තෙල් බෝතලයක් තමයි පුතේ. ආපෝ එවනම් හොයාගන්න බෑ තාත්තේ. ඕනම් මුරුකු පැකට් එකක් ගන්න. මුරුකු? කමක් නෑ. කොහෙද ගියන්නේ?
මල්ලි මේ අවුරුදු ශිෂ්‍යත්ව කරන්නේ. එතකොට ඔයා ගිය අවුරුද්දේ සෙකන්ඩ් සැයිලෙවල්ස්. හරි 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 හරි. ඒ කියන්නේ මල්ලි මේ අවුරුදු ශිෂ්‍යත්වේ ඔයා ගිය අවුරුද්දේ සෙකන්ඩ් සැයිලෙවල්ස්. එතකොට ඔයාගේ තාත්තා අපේ සීසී. හෙලෝ මචා මාව සීසී. ආව දන්න දන්න කියන්න. නම්බර වැරදුනා. කොල්ලෝ මම සීසී. හරි හරි ඇහෙනවා ඇහෙනවා කියන්න. මේ මර පොඩි වෙලාවක් දෙන්න. සිග්නල් එතකො. ඇහෙන. පොඩේකනේ. සිසි මාත්‍යා කතා කරද්දි මං හිටියේ අර ගෑන්ලමයත් එක්ක. ඒ ගෑන්ලමයක ඉති මේ මට සිසි මාත්‍යා මහත්තයා කියන්නේ මොකද්ද වගේ. ඒකයි මං පොඩි පාට් එකක් දැම්. අනේ ඒක තමයි අක්කලා මචං. බඩට දුන්නේ ටාර් ගාලා මචං සිසි කෝන හරියද? අනේ සිසි මාත්‍යා. එහෙම හොඳ නෑනේ. අපි දෙන්න මොන තරම් යාළුවෝ වුණත් ඔයා මගේ චීෆ් නේ. එන්නේ මොනව මතක් කරත් ඒක මතක් කරන්න කොහොමද? ඒක නෙමේ මචං. අපේ නිර්මලි පොඩි එකත් එක්ක පන්ති ගිහිල්ලා. අපේ කෙල්ල ඒකෙත් පන්ති ගිහිල්ලා. ඔයට බැලද මචං පොඩි එකක් අරගෙන මේ පැත්තේ එන්න. වස්ස කම්මැලි කම වන් ඉන්නේ. ආදරේ